හොඳයි අපි පළවෙනි ප්‍රශ්න විදිහට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි ප්‍රශ්නේ විදිහට කතා බහ කළා අපි මේටි කතා කළා ඇත්තටම ඒ නිසා තමයි මේ උත්තර ටික ලකුණු වෙලා තියෙන්නේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මධ්‍යසක සුම් ඒකකය ගැන අපි දන්නවා මධ්‍යසක සුම් ඒකකය පියවරෙන් පියවර සංවර්ධනය වුණා මේ මධ්‍යසක සුම් ඒකකය පියවරෙන් පියවර සංවර්ධනය වුණේ කොහොමද කියලා බැලුවොත් මධ්‍යසක සුම් ඒකකයේ මුලින්ම රික්තක නල තමයි භාවිත වුණේ ඊට පස්සේ ඒක දියුණු වුණා ට්‍රාන්සිස්ටර්ස් බවට ට්‍රාන්සිස්ටර් වලින් පස්සේ IC විදිහට පරිවර්තනය වුණා එන්න 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 සමහර ලක්ෂණ වැඩි වුණා සමහර ඒවා අඩු වුණා ඇත්තට මොනවාද වැඩි වුණේ සැකසුම එහෙම නැත්නම් ප්‍රොසෙසින් පවර් එක තමයි එන්න එන්න වැඩි වුණේ පාවිච්චි වෙන විදුලි බලය ප්‍රමාණය වගේ දේවල් එන්න එන්න අඩු වුණා ඒ නිසා නිවැරදි පිළිතුර විදිහට අපි කලිනුත් කතා කළා දෙවැනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට සලකන්නේ දෙවැනි ප්‍රශ්නය ගත්තොත් දෙවැනි ප්‍රශ්නය අපිට ලැබිලා තියෙනවා උපාංග කීපයක් ඒ උපාංග තමයි මූසිකය මවුස් එක ස්පර්ශක තිරය ලිවිය හැකි DVD දාවක මෙතනට මූසිකය ගත්තහම මූසිකය කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකක් ඒ කියන්නේ ඒක ආදාන උපාංගයක් ඒතර ආදාන උපාංගයක් නිසා ඒක අපි කෙලින්ම පිළිතුරෙන් අයින් කරනවා නමුත් දෙවැනි එක ස්පර්ශක තිරය ආදාන ප්‍රතිදාන කියන හැකියා දෙකම තියෙනවා ඒ කියන්නේ දත්ත ඉන්පුට් කරන්නත් පුළුවන් අවුට්පුට් කරන්නත් පුළුවන් එහෙනම් ස්පර්ශක තිරය අපි කියනවා ආදාන උපාංගයක් විදිහට විතරක් නෙවෙයි ආදාන ප්‍රතිදාන කියන උපාංග වර්ග දෙකටම ඒක අයිති වෙන විදිහට අපිට කියන්න පුළුවන් එතකොට අපි ගත්තොත් මේකේ පිළිතුර එතකොට ආදාන ප්‍රතිදාන දෙකම අපි ගන්නවා පිළිතුර විදිහට දෙවැනි උත්තරේ හරි තුන්වෙනි C කියන ප්‍රකාශය ගත්තොත් C කියන ප්‍රකාශයේ ඕගොල්ලන්ට ලැබිලා තියෙනවා මෙන්න මේ විදිහට C කියන ප්‍රකාශය දීලා තියෙනවා ලිවිය හැකි බාහිර DVD දාවකය කියලා ලිවිය හැකි DVD දාවකය ගත්තොත් ඒකත් අපිට ගන්න පුළුවන් මොන උපකරණයක් විදිහටද ආදාන ප්‍රතිදාන දෙකටම අයිති මොකද DVD එක ආචයන උපාංගයක් තමයි නමුත් DVD එක ආචයන උපාංගයක් උනත් DVD එක ආචයන උපාංගයක් උනත් මොකද සර්කසන් කරන්නේ නැහැ අපිට නෑ ප්‍රසන්ටේෂන් එක පේනවද හරි එතකොට DVD එක ගත්තොත් DVD එක ආදාන ප්‍රතිදාන දෙකටම DVD එක නෙවෙයි මෙතෙන්දි ගන්නෙ මෙතෙන්දි අපි ගන්නෙ ලිවිය හැකි බාහිර DVD දාවකේ අපි ගන්නවා ආදාන ප්‍රතිදාන දෙකටම එතනම් උත්තරේ එන්නේ B හා C ස්පර්ශක තිරේත් ආදාන ප්‍රතිදාන දෙකම තියෙනවා ලිවිය හැකි බාහිර DVD දාවකෙත් ඒ දෙකම තියෙනවා ඒ නිසා පිළිතුර විදියට B හා C කියන එක ගන්න පුළුවන් කාගෙද මයික් එක කොන් වෙලා වටපිට ශබ්ද ඇහෙනවා පලාතෙම ඔෆ් කරගන්න ඊළඟට මෙහෙයුම් පද්ධති ගැන කතා කරනකොට මෙහෙයුම් පද්ධතියකින් බලාපොරොත්තු වෙන අරමුණු රාශියක් තියෙනවා එකක් තමයි මතක කළමනාකරණය ක්‍රියාවලි කළමනාකරණය උපාංග කළමනාකරණය ජාල කළමනාකරණය ආරක්ෂක කළමනාකරණය ගොනු කළමනාකරණය වගේ කළමනාකරණ කාර්යයන් මෙහෙයුම් පද්ධතියකින් බලාපොරොත්තු වෙනවා. ඒතර මෙහෙයුම් පද්ධතියකින් වෙන එක මතක කළමනාකරණ කාර්යයක් තමයි මේ තියෙන RAM එක යා කොටස් වලට බෙදලා ප්‍රෝග්‍රෑම් වලට වැඩ කරන්න අවස්ථාව දෙනවා. ඒ ක්‍රියාවලිය කරන්නේ ඇත්තටම මතක කළමනාකරණය CPU එක හරහා. RAM එක තමයි කොටස් වලට බෙදෙන්නේ. මේ job 1, job 2, job 3 කියලා තියෙන්නේ ප්‍රෝග්‍රෑම් කීපයක් විවෘත කරාම මේ ප්‍රෝග්‍රෑම් වල මේ වෙලාවේ ධාවනය වෙන කොටස්. අපි තෝ මේ job 2 කියන එක ක්‍රියාත්මක වෙලා අවසන් වුණා කියලා හිතුවොත් එයා මොකද කරන්නේ මේ job 3 කියන එක එයා දැන් job 2 කියන එක එයා මකලා අයින් කරනවා මේ වෙලාවේ job 3 පිටිපස්සෙන් හිටියේ එයා job 2 තිවිච්ච තැනට අර
පෝලිමක එක්කෙනෙක් ඉස්සරහා ඉන්න කෙනෙක් ඉවත් වෙලා ගියාම පිටිපස්සෙ ඉන්න අය ඉස්සරහට එනවා වගේ ජොබ් 3 කියන එක ඉස්සරහට ගමන් කරනවා. මෙන්න මේක අපි හඳුන්වනවා කාර්යයක් නිමවීමෙන් පසු මතකය මුදා හැරීම කියලා හඳුන්වනවා. ඒ නිසා නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් අංක 1 ගන්න පුළුවන්. ඊළඟට අපිට ලැබිලා තියෙන ප්‍රශ්නය ටෙරාබයිට් එකකට ආසන්න විදිහට තුල්‍ය වන්නේ මොකද්ද කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා ගිගාබයිට් 1024ක් තමයි ටෙරාබයිට් එක. නමුත් මෙතන ආසන්න වශයෙන් කිව්වහම 1000ක් කියලා ගන්නවා. අපි පළවෙනි උත්තරේ ගත්තොත් පළවෙනි උත්තරේ දීලා තියෙනවා 10.0 ඒ කියන්නේ 10 6 වෙනි බලය. ඒ කියන්නේ 1.06. මේක අපිට මෙගාබයිට් වලින් තියෙන ගිගාබයිට් කරන්න නම් 1000ෙන් බෙදන්න ඕන. 1000ෙන් බෙදුවාම ගිගාබයිට් 1000ක් බවට පත් වෙනවා. ඒතර ආසන්න වශයෙන් 1000 කියන්නේ එහෙනම් ටෙරාබයිට් එකක්. එහෙනම් නිවැරදි පිළිතුර විදිහට පළවෙනි පිළිතුර අපිට තෝරගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි ප්‍රශ්නට පිළිතුර හොයාගන්න විදිය. දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් දෙවෙනි ප්‍රශ්නේ තියෙන 8.64 අෂ්ටමේ 64 අටේ පාදේ 64 නෙවෙයි අතරම 6.4 6.4 මුලින්ම 4 කියන්නේ අපි ගත්තොත් 4 කියන්නේ 8 බිංදු වෙනි බලය 6 කියන්නේ 8 පළවෙනි බලය. එතකොට 8 බිංදු වෙනි බලය කියන්නේ 1යි ඕනම එකක බිංදු වෙනි බලය කියන්නේ 1යි. එහෙනම් 1 ගුණ කිරීම 4 උත්තරේ 4යි. ඊළඟට ගත්තොත් 8 පළවෙනි බලය කියන්නේ 8යි 8 6න් ගුණ කරාම උත්තරේ 48යි. එහෙනම් මේ දෙක එකතු වුනහම ලැබෙනවා පිළිතුර 52ක් විදිහට පිළිතුර අපිට ලබා ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ එන්නේ 52. ඒ කියන්නේ දෙවෙනි උත්තරේ තමයි නිවැරදි. ඊළඟට අපිට දීලා තියෙනවා තාර්කික පරිපථය. කාට හරි කියන්න පුළුවන්ද මේ දීලා තියෙන තාර්කික පරිපථයේ ద్వාරය මොකද්ද? මේක බොහොම මූලික තාර්කික ద్వාරයක්. මයික් එක ඔන් කරලා කතා කරන්න කතා කරනකොට මොකද්ද තාර්කික ద్వාරය මේ තියෙන්නේ? මයික් එක ඔන් කරලා කියන්න. තාර්කික ద్వාරය තමයි ඕ ගේට් එක. ඕ ගේට් එකක් තමයි ඔය තියෙන්නේ. එතකොට ඕ ගේට් එකට එකතු කරනවා මෙතෙන්ට ඉස්සරහට not gate එකක්. එතන o එකට not එකක් එකතු කරාම මෙතන හැදෙනවා no කියන gate එකක් හැදෙනවා. එතන අපි ගත්තොත් මෙතන පිළිතුර එන්නේ x ධන y කියලා. මෙතන xy තියෙන හින්දා x ධන y. x ධන y not එකක් හරහා ගියාම අපි කියනවා x ධන y බා කියලා පිළිතුරක් ලැබෙනවා. එතන x ධන y බා ලැබෙන්නේ එහෙනම් මෙතන ඉස්සරහට not එකක් high කරන්න ඕන. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ නෝ ගේට් එක දෙවෙනි පිළිතුර තමයි නිවැරදි. මේ ප්‍රශ්නේ හදන්න පහසුම ක්‍රමය තමයි මෙන්න මෙතන දීලා තියෙන අවුට්පුට් එකක්. C කියන්නේ අවුට්පුට් එකක්. මේ C කියන අවුට්පුට් එකට විරුද්ධ එක ලියාගත්තොත් අපි හොඳට දන්න තාර්කික පරිපථයක අවුට් එක ලැබෙනවා. දැන් මේ දෙන්නම එක වුණාම එක වෙන අවස්ථාව තමයි අපි දන්නවා AND ගේට් එක. එහෙනම් මේ AND ගේට් එකේ විරුද්ධ එක තියෙන්නේ. AND ගේට් එකේ විරුද්ධ එක ලබා ගන්න AND ගේට් එක ඉස්සරහට not එකක් high කරන්න ඕන. එහෙනම් AND ගේට් එක ඉස්සරහට not එකක් high කරාම පිළිතුර එනවා අංක 2 තමයි නිවැරදි පිළිතුර විදියට ලැබෙන්නේ. ඊළඟ අන්තර්ජාලයයි www ගැන කතා කරොත් වඩා විශාල එක්කෙන තමයි ඉන්ටර්නෙට්. ඉන්ටර්නෙට් තමයි වඩා විශාල. අන්තර්ජාලය ඇතුළේ තියෙන එක සේවාවක් තමයි www කියන්නේ. එහෙනම් කුඩා එක්කෙනා www. අන්තර්ජාලය කියන ප්‍රධාන කුලකයේ ඇතුළේ තියෙන උපකුලකයක් තමයි www. එහෙනම් ලෝක විසිරිවියමන අන්තර්ජාලයේ සේවාවක් කියන එක තමයි නිවැරදි. එහෙනම් අංක 3 තමයි නිවැරදි පිළිතුර. ඊළඟට වදන් සකසු මෘදුකාංග සම්බන්ධයෙන් තමයි, එහෙම නැත්නම් වර්ඩ් වගේ මෘදුකාංග සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නය සකස් වෙලා තියෙන්නේ. වගුවක් ගත්තාම වදන් සකසු මෘදුකාංග වල වගු හදන්න පුළුවන්. වගුවක් හැදුවාම
ඒ වගුවේ අඩංගු පාට, ඒ කියන්නේ ඒක ඇතුලේ ටයිප් කරපු දේවල් වෙනස් කරන්න පුළුවන්ලු. ඒ කියන්නේ බෝල් කරන්න පුළුවන්, ඉටැලික් කරන්න පුළුවන්, අන්ඩර්ලයින් කරන්න පුළුවන්, ඒ වගේ සේවා කරන්න පුළුවන් කියලා තමයි මේක දැන් කියලා තියෙන්නේ. ඒක හරි. ඊළඟ වගුවක තියෙන වචන ascending descending, ඒ කියන්නේ අකාරාදි පිළිවෙලට සකස් කරන්න පුළුවන්. එතකොට ඒ වගේම මෙන්න මේ දෙකම හරි. නමුත් O level වල අපි කතා කරේ නැති වුණත් මෙන්න මේකත් හරි. C කියන එකත් හරි. ඒකට හේතුව සාමාන්‍යයෙන් අපි Excel පාවිච්චි කරලා තමයි සංඛ්‍යා එකතු කිරීම කරන්නේ. නමුත් Excel නැතුව Word වලත් අපිට පුළුවන් ඕනනම් සංඛ්‍යා එකතු කිරීම කරන්න වගුවක් ඇතුලේ. එතකොට ඒක කෙලින්ම අපි නොකලත් කරන්න පුළුවන්. ඒ නිසා මේකේ හරි උත්තරය තමයි 4. හැබැයි ඒ අවුරුද්දේ O level වල AB කියන උත්තරේ මේක දාපු අයටත් ලකුණු දීලා තිබුණා. මොකද C කියන එක අපි ගන්නෙ නැති නිසා. ඊළඟට අපෙන් අහනවා වදන් සැකසුම් මෘදුකාංග සහ විද්‍යුත් සමර්පණ මෘදුකාංග. ඒ කියන්නේ Word වගේ මෘදුකාංග සහ PowerPoint වගේ මෘදුකාංග අතර තියෙන පොදු නොවන ලක්ෂණය. अतरम वर्ड वल एमता वदंसकसु मृदुका मम वर्ड वर्ड अतर वदंसकसु मृदुकांग वलाई पावर पॉइंट वगे प्रसंटेटिंग सॉफ्टवेयर वलाई समर्पण मृदुकांग वलाई देखिए पोदुलाक्षण तमाई इकम लिपिया लेखन वार्ता वा खदला विशाल पीरसकट एवी मेहकियान मेल मर्ज कियला मे मेल मर्ज पहासुका मतने वदंसकसु मृदुकांग वल पीतराय एनिसा පිළිතුර වෙන්න ඕන අංක 2. ඊළඟ කියන පහත සඳහන් අංග අතරින් දත්තපාද කළමනාකරණ යෙදවීමකින් ඇප්ලිකේෂන් එකකින් නොලැබෙන අංගය දත්තපාද කළමනාකරණ මෘදුකාංකයන් ඩේටාබේස් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් එකක් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ කතා කරලා තියෙන ඇක්සස් වගේ ඒවා ඒ වයින් කරන්න බැරි දේ අපෙන් අහන්නේ කරන්න බැරි එක ගත්තොත් එකක් තමයි කරන්න බැරි එක මේකේ අනුගමනම් ප්‍රස්ථාර ජනනය කිරීම නමුත් ඇතරම් ප්‍රස්ථාරත් අඳින්න පුළුවන් පැකේජ් තියෙනවා අතිරේක තුන්වෙනි පාර්ශවයේ පැකේජ් සම්බන්ධ කරපු නමුත් මෙන්න මේවා 1 2 3 කියන ඒවා දත්ත තෝරන ඒවා අප්ඩේට් කරන ඒවා අලුතෙන් රිපෝට් එකක් හදන ඒවා අනිවාර්යෙන් හැම දත්ත පාදක කළමනාකරණ මෘදුකාංගිකම කරන්න පුළුවන් නමුත් හතරවෙනි එක කරන්න බෑ ඒ නිසා අපි හතරවෙනි එක පිළිගන්නවා පිළිතුර විදිහට ඊළඟට අපිට ඩේටාබේස් එහෙකම නැත්නම් දත්ත පාදයකට අදාළ වගු කීපයක් ලැබිලා තියෙනවා වගු දෙකක් තියෙනවා කුලීරත වගුව සහ මිල ගණන් වගුව කියලා කුලීරත වගුව ගත්තොත් කුලීරත වගුවේ තියෙනවා අතරම ක්ෂේත්‍ර තියෙනවා හතරක් ඒ තමයි taxi number rate type driver name driver city කියන ඒවා අපිට දීලා තියෙනවා ඒ වගේම මිල ගණන් වගුවේ ක්ෂේත්‍ර දෙකක් තියෙනවා අපෙන් අහන්නේ කුලීරත වගුවේ ප්‍රාථමික යතුරට වඩාත් ගැලපෙන්නේ මොකද්ද කියලා ප්‍රාථමික යතුරක් විදිහට අපි සලකන්නේ අනන්‍ය ක්ෂේත්‍රයක් නැවත නැවත නොයෙදෙන අනන්‍ය ක්ෂේත්‍රයක් තමයි අපි ප්‍රාථමික යතුරක් විදිහට සලකන්නේ එතකොට ප්‍රාථමික යතුරක ලක්ෂණය තමයි ඒක අපි කියනවා cannot be null කියලා. ඒ කියන්නේ හිස් තියෙන්න බෑ. ඒ වගේම ඒක නැවත 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 යෙදෙන්නත් බෑ. එහෙනම් මෙතන rate type කියන එක අපිට ගන්න බෑ ප්‍රාථමික යතුරක් විදිහට. ඒකට හේතුව තමයි rate type කියන එකේ repeat වෙලා තියෙනවා 3W කියන එක දෙපාරක්. ඒ නිසා ඒක ගන්න බෑ. ඒ නිසා අපිට ගන්න වෙන්නේ මෙන්න මේ කොටස තමයි. මේකේ ක්ෂේත්‍රය තමයි taxi number. එතකොට උත්තරේ එන්න ඕන taxi number කුලීරත වගුවේ ප්‍රාථමික යතුර. ඊළඟට කියනවා පහත දැක්වෙන කුමන ක්ෂේත්‍රය ආගන්තුක යතුරක්. මොකද්ද ආගන්තුක යතුර කියන්නේ? එක වගුවක ප්‍රාථමික යතුරක්. එක වගුවක ප්‍රාථමික යතුරක් තවත් වගුවක ක්ෂේත්‍රයක් විදිහට යෙදුනොත් තමයි අපි ඒක හඳුන්වන්නේ ආගන්තුක යතුරක් විදිහට හඳුන්වන්නේ. එතකොට එක වගුවක යා අනිවාර්යෙන් ප්‍රාථමික යතුර වෙන්නම ඕන අනිත් වගුවේ යා ආගන්තුක යතුරක් බවට පත් වෙනවා ක්ෂේත්‍රයක් විදිහට යෙදුනොත්. එතකොට මේකෙදි rate type කියන එක
ප්‍රාථමික යතුරක්. රේට් ටේබල් එකේදී මිල ගණන් වගුවේදී රේට් ටයිප් කියන එක ප්‍රාථමික යතුරක්. ඒක හැබැයි යෙදිලා තියෙනවා කුලී රත වගුවේ ක්ෂේත්‍රයක් විදිහට. එතකොට එක වගුවක ප්‍රාථමික යතුරක් තවත් වගුවක ක්ෂේත්‍රයක් විදිහට යෙදුනොත් අපි ඒකට කියනවා ආගන්තුක යතුර කියලා. එහෙනම් කුලී රත වගුවේ රේට් ටයිප් කුලී රත වගුවේ රේට් ටයිප් කියන එක අපි හඳුන්වනවා ආගන්තුක යතුරක් විදිහට. 14 වෙනි ප්‍රශ්නට ගියොත් මිල ගණන් වගුවේ තිබෙන ක්ෂේත්‍ර ගණන සහ රෙකෝඩ් ගන්න පිළිවෙලින් මිල ගණන් වගුවේ තියෙන ක්ෂේත්‍ර ගණන අතරම ක්ෂේත්‍ර දෙකක් තියෙනවා රේට් ටයිප් සහ රේට් කියලා. ඒ යටතේ වාර්තා තුනක් ඇඩ් වෙලා තියෙනවා K3W K1 44යි මේ තනියකම වාර්තාව. මේක තනියකම ටපල් එකක් කියලා අපි කියන්නේ ඒක වාර්තාව. එතකොට මේකේ ක්ෂේත්‍ර තියෙනවා දෙකක් තියෙනවා රේට් ටයිප් සහ රේට් කියන එක. වාර්තා තියෙනවා ඔබට පේනවා ඇති තුනක්. මේ කා කියන එක යටතේ තියෙන වාර්තාව මේ වාර්තාව මේ වාර්තාව වගේ වාර්තා තුනක් තියෙනවා. එහෙනම් උත්තරේ එන්න ඕනේ 2 සහ 3. ඊළඟට මේ වර්ෂය ඇතුළත වාර්තා වෙච්ච ඩෙංගු රෝගීන් ගැන විස්තරයක් අරගෙන ඒකෙන් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න බලාපොරොත්තු වෙන ළමයේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න බලාපොරොත්තු වෙනකොට එයා මොනවද කරන්න කියලා අපෙන් අහනවා. මේකේ අහන්නේ ඇත්තටම ආදාන ප්‍රතිදාන අගයන් මොනවද කියලා. අපි තවත් එක්කෙනෙක් ලොග් වෙලා ඉන්නවා. ඊළඟ දවසේ හැමෝම ලොග් වෙනකොට ලොග් වෙන්න ඉතාම ඉක්මනින්, ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා නම් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා නම් ඒ වෙලාවට ලොග් වෙන්න. හරි, දැන් හැමෝටම පේපර් එක පේනවා නේද? කවුරු හරි කතා කරලා කිව්වොත් නැහැ සර්, පේනවා නේද ප්‍රසන්ට් එක? නැහැ සර්, පේන්නේ නැහැ. දැන් හරි නේද? හරි, දැන් පේනවා නේද? කලින් පේනුනේ නැද්ද කාටවත්? දැන් පේනවා. හරි, අපි එතකොට කතා බහ කරමින් හිටියේ ඩෙංගු රෝගීන් ගැන සම්බන්ධ විස්තරය. මේකෙදි දැන් කවුරුත් මං අලුතෙන් ඇඩ් කරන්නේ නැහැ. මොකද නැත්තම් පාඩම කරන්න වෙන්නේ නැහැ, අතුල් කර කර ඉන්න වෙන්නේ කට්ටියව. හැමෝම ලොග් වෙන්න ඕන විනාඩි 10කට කලින් ඊළඟ දවසේ. මේ සතිය මම තව දවසක් කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ ඉවර කරගන්න බැරි වෙන නිසා ඔයගොල්ලෝ කැමති නම් විතරක්. හොඳයි, එතකොට අපි ගත්තොත් මේකේ පළවෙනි එක ඒ කියන එක ගත්තොත් පහුගිය 5 වසර තුල වාර්තාව මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ප්‍රස්ථාරය ප්‍රදර්ශනය කරන්න කියනවා. එතකොට මෙන්න මේක ඇවිල්ලා අවුට්පුට් එකක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම එක් එක් වසර සඳහා වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන අපිට ලබා ගන්න ඕන මේ ප්‍රස්ථාරය අඳින්න. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එකට ඒක ඉන්පුට්. එතකොට මේ වර්ෂය අයිති වෙන්නේ ඒකත් ඉන්පුට් එකක් ආදානය. එතකොට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ගණනය කරන එක අපි කියනවා ක්‍රියාවලියක්, ප්‍රොසෙස් එකක්. එහෙනම් උත්තරේ එන්නේ මෙතන B හා C කියන ඒවා අපි ගන්නවා ආදාන විදිහට. B හා C කියන ඒවා ආදාන විදිහට ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රියාවලියක් විදිහට ගන්න පුළුවන් D කියන එක. ඒ වගේම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ප්‍රදර්ශනය කරන එක අපි කියනවා A. එහෙම නැත්නම් අවුට්පුට් එක කියලා හඳුන්වන්න පුළුවන්. ඊළඟට පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ ටෙස්ටින් වලට අදාළ අවස්ථා හතරක් තියෙනවා. අපි කුඩාම ඒකක අරන් පරීක්ෂා කරන එක අපි හඳුන්වනවා ඒකක පරීක්ෂාව කියලා. එහෙම නැත්නම් අපි ඒකට හඳුන්වන යුනිට් ටෙස්ටින් කියලා. මේ යුනිට් ටෙස්ටින් එක ගත්තොත් ඒකක පරීක්ෂාව දි කරන්නේ ඉතාම කුඩා ඒකක පද්ධතිය තියෙන ඉතාම කුඩා ඒකක තනි තනියෙන් අරන් පරීක්ෂා කරන එක. එතකොට මේ ඒකක කීපයක් එකතු කරලා, එහෙනම් මේක තමයි මුලින්ම කුඩාම එක විදිහට එන්න ඕන.
ඒකක කීපයක් එකතු කරලා ඒකක අතර සම්බන්ධතාවය අපි කියනවා ඉන්ටග්‍රිටි එක පරික්ෂා කරන එක අපි හඳුන්වනවා සමස්ත පරික්ෂාව කියලා හඳුන්වනවා. එතකොට සමස්ත පරික්ෂාවෙන් පස්සේ අපි හඳුන්වනවා පද්ධති පරික්ෂාව කියලා. පද්ධති පරික්ෂා කියන්නේ මුළු පද්ධතියම අරගෙන කරන පරික්ෂා කිරීම. අවසාන වශයෙන් පද්ධතිය පාවිච්චි කරන අය විසින් කරන පරික්ෂාව, ඒ කියන්නේ යූසර්ස්ලා විසින් කරන පරික්ෂාව, ඒගොල්ලෝ මේ පද්ධතියට කැමැත්තක් දක්වනවද නැද්ද කියලා කරන පරික්ෂාව අපි හඳුන්වනවා ප්‍රතිග්‍රහණ පරික්ෂාව කියලා හඳුන්වනවා. එහෙනම් උත්තරේ 4 වෙනි පිළිතුර තමයි නිවැරදි. අපි අවසාන වශයෙන් කතා කරන්න යන ප්‍රශ්න දෙක සාපේල විභාගයේදී සිස්ටම් එකක් හදන්න යනවා. ඒ සිස්ටම් එකේදී කරන්න යන්නේ අතරම් ප්‍රශ්න ළමයින්ට රීකරෙක්ෂන් දාන පද්ධතිය. මේ රීකරෙක්ෂන් දාන සිස්ටම් එකේදී ළමයින්ට එන ලොකුම ගැටලුව තමයි මේකට ලොකු ක්‍රියාවලියක් යන්නේ. ඒ කියන්නේ කොළය පුරවලා ඉස්කෝලට ගිහිල්ලා දීලා ඒ හරහා තමයි තැපැල් කරන්නේ. මේක ඔන්ලයින් සිස්ටම් එකක් බවට පත් කරන්න යනවා. ඔන්ලයින් සිස්ටම් එකක් බවට පත් වුණාම මේකෙන් සිදු නොවන දේ අපෙන් අහනවා, සිදු වෙන දේ අවස්ථා අහනවා. මේ පළවෙනි එක ඇත්තටම සිද්ධ වෙනවා. පළවෙනි එක විදිහට කියන්නේ සමීක්ෂණ ක්‍රියාවලිය ඉක්මනින් කරන්න පුළුවන් වෙනවා, කාර්යක්ෂමතාව ඉහළ යනවා. හැබැයි ප්‍රතිඵල නිවැරදි වෙනවද? ප්‍රතිඵල තවදුරටත් අර ඉන්න ගුරුවරු කණ්ඩායම තමයි බලන්නේ. එතකොට ඒගොල්ලෝ වැරද්දුවොත් ඒක නිවැරදිද කියලා කියන්න බැහැ. හැබැයි අනිත් ගැටලුව තමයි තාක්ෂණික ගැටලු. දැන් ඩිජිටල් ඩිවයිඩ් එකට අහු වෙන කණ්ඩායමට මේ සිස්ටම් එක පාවිච්චි කරන්න බැරි වෙනවා. දැන් මේ ඔන්ලයින් ඉගැන්වීමේ තියෙන ලොකු බාධකයක් තමයි සමහර ළමයින්ට සම්බන්ධ වෙන්න විදිහක් නැහැ. ඉන්ටර්නෙට් පහසුකම් නැත්නම් උපකරණවල ගැටලු නිසා ඒකේ කේපබිලිටි එක නැත්නම් සම්බන්ධ වීමේ ලොකු ගැටලු වෙනවා. එතකොට ඒවා යම් සීමාවන් එනවා. ඒවා ඇත්තටම අවාසියක් වෙනවා. එතකොට එහෙමනම් මේ වගේ සිස්ටම් එකක් හැදුවාමත් ඒ ගැටලුව එනවා. ඒ නිසා උත්තරේ එන්නේ ඒ හා C කියන එක තමයි එන්නේ. ඊළඟට කියනවා ෆයිල් ෆෝමැට්ස් කීපයක් තියෙනවා. ඒ ෆයිල් ෆෝමැට් තමයි ගොනු, එහෙම නැත්නම් පින්තූර සම්බන්ධ ෆයිල් ෆෝමැට්. මෙතන ගන්න බෑ DOCX ගන්න බෑ. මොකද ඒක වර්ඩ් වල, එහෙම නැත්නම් Microsoft Word වල තියෙන ડોකියුමන්ට් ෆෝමැට් එක. MP3 ඇවිල්ලා සවුන්ඩ් ෆෝමැට් එකක්. මෙතනත් ඒ නිසා ගන්න බෑ. PPTX කියන්නේ PowerPoint වල. හැබැයි මෙතන තියෙන ඒවා ඔක්කොම ඉමේජස් වල විතරයි. ඒ නිසා තුන්වෙනි පිළිතුර නිවැරදි එක විදිහට ගන්න පුළුවන්. ඊළඟට 21 වෙනි ප්‍රශ්න ගත්තොත් ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පරිගණක සාක්ෂරතාවය ගැන කියනවා. මේ සාක්ෂරතාව දියුණු කරන්න, ඩිජිටල් ඩිවයිඩ් එක අඩු කරන්න, කම්පියුටර් ලිටරසි එක වැඩි කරන්න කරන්න පුළුවන් යෝජනා කීපයක් තියෙනවා. අඩු ආදායම්ලාභී නිවැසියන්ට පරිගණක මිලදී ගැනීමට පොලි පහසුකම් අඩු පොලියට ණය දෙනවා. එතකොට අඩුවට උපකරණ දෙන්නවා නම් ණයක් දෙනවා නම් කෙනෙක් පරිගණක පද්ධතියක් ගන්න උනන්දු වෙන්න පුළුවන්. ග්‍රාමීය පාසල් වලට පරිගණක විද්‍යාගාර ලබා දෙන්න පුළුවන්. එතකොට පරිගණක විද්‍යාගාර ලැබෙනවා කියන්නේ ළමයි කම්පියුටර් පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒතර මේ දෙකම නිවැරදි. නමුත් පහ ශ්‍රේණිය ළමයින්ට ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කරාට ඩිජිටල් ඩිවයිඩ් එක අඩු වෙන්නේ නැහැ. ඒ නිසා පිළිතුර විදිහට ගන්න වෙන්නේ ඒ හා B තමයි පිළිතුරු විදිහට ගන්න වෙන්නේ. 22 වෙනි ප්‍රශ්නේ වෙබ් අඩවියක් හොස්ටින් කරන්න. හොස්ටින් කරනවා කියන්නේ වෙබ් අඩවිය හදලා අන්තර්ජාලයට එකතු කරලා වැඩ කරන්න පාවිච්චි වෙන අවශ්‍ය නොවන දේ. වෙබ් බ්‍රවුසරයක් ඕන වෙනවා. බ්‍රවුසරය හරහා සම්බන්ධ වෙන්න IP ලිපින ඕන වෙනවා. වෙබ් අඩවිය ගබඩා කරන්න සර්වරයක් ඕන වෙනවා. හැබැයි ඒකේ වෙබ් අන්තර්ගතය, ඒ කියන්නේ කන්ටෙන්ට් එකක් වෙබ් අඩවියක් හදලා තියෙන්න ඕන. මෙන්න මේ දේවල් අවශ්‍ය වෙනවා. හොස්ට් කරන්න අත්‍යවශ්‍ය නොවන දේ අපිට ගන්න පුළුවන්. මෙතනින් පළවෙනි එක වෙබ් සර්වර් වෙබ් අතිරික්සු අත්‍යවශ්‍ය නැහැ අප්ලෝඩ් කරන්න, ඒ කියන්නේ හොස්ට් කරන්න බලන්න. හැබැයි අපිට වෙබ් අතිරික්සුවක් ඕන වෙනවා. ඒ නිසා පළවෙනි පිළිතුර තමයි නිවැරදි.
ඊළඟට 23 24 ප්‍රශ්න ගත්තොත් වසම් නාමය අහනවා ඩොමේන් නේම් එක. ඇතරම ඩොමේන් නේම් එක විතරක් ගත්තොත් මේකේ ගන්න වෙන්නේ BBC කියන එක. නමුත් මෙතන top level domain එක තමයි .com. මෙතන ඩොමේන් නේම් එක විදිහට ඒගොල්ලෝ අරගෙන තියෙනවා BBC.com කියන එක. BBC කියන්නේ ඇත්තටම වසම් නාමය. ඉහළ වසම් නාමය තමයි .com. ඔහුගේ පිළිතුර විදිහට අංක 4 තමයි අපිට ගන්න වෙන්නේ. අද දවසේ අපි කතා කරන අවසාන ප්‍රශ්නේ තමයි 24 වෙනි ප්‍රශ්නේ. තම මිතුරෙකුට විද්‍යුත් තැපෑලෙන් තැපෑලක් යතුරු ලියනය කරමින් සිටියේදී සිදු වූ අත්වැරද්දක් නිසා රාජන් අතින් විදුල් තැපැල් යෙදුම වැසිලා ගියාලු. ඒ කියන්නේ ඊමේල් එක ටයිප් කර කර හිටියා. හැබැයි එයා සෙන්ඩ් කරේ නැහැ, යවුවේ නැහැ. එයාගේ අතින් ඒක ක්ලෝස් වුණා. ක්ලෝස් වුණාම ඒක මැකිලා යන්නේ නැහැ. ඒක එක්තරා තැනකට යනවා. ඒ යන තැන අපි හඳුන්වනවා ඩ්‍රාෆ්ට් කියලා හඳුන්වනවා. ඒතකොට ඩ්‍රාෆ්ට් කියන එක තමයි පිළිතුර.